කොණ්ඩේ කපන්න. අයි පරණ එක්කිනා නැද්ද? එයාව අපි අස්කෙරුවා. දැන් කපන්නේ ලෝකේ රටවල් 15ක කපපු ලොක්කෙක් නේ කපන්නේ. එන්න ඇතුළට. යන්කො කපන්න ඇතුළට. අයිසෙ මගේ ඔළුව. ඇතුළට ගත්තට පස්සේ බලෙන් හරි කපනවා දැන්. Right, come here, please. Okay, turn. Right. First massage, sleep. ඊට පස්සේ රත්තාව හම්බ වෙනකන් වැඩ ගත්තා සිට මං. රත්තාව දෙයිද? දෙයි, වරෙන් ඇතුළට යන්න. අර කොහෙ කට්ටියක්ද? ස්පෝට් මීට් එකකට දැන්නේ. කොහෙද යකෝ ස්පෝට් මීට් මේ? මේක සේවක යන තැනක්, මේක පැක්ටේරියා. ඒකද ඔය? රත්තාව හම්බ වෙනකන් ඊට පස්සේ එළියට තියෙන්නේ. හරි, දැන් දැක්කද? දැන් මොකද අර කියවන්නේ? සේක පොයින් දිය කර තිබේ. හරි. හරියට කියවුවා නේ දැන් ඒක උඹ? ඔව්, හරිද? හොඳට කියවුණා නේද? ඔව්. මම එළියට තිබ්බයි කියවුවේ. ඒ හින්දා මේ බෝඩ් එක මෙතන තියන්න හොඳ නැහැ. උඹ හරියට කිව්වනේ. ඔව්. එකන් ලියපු එක තොට කියව ගන්න බෑ. බෝඩ් ලෑල්ල ඔහම තැම්පත් කරන්නේ. පත් කරේ පොඩ්ඩක් ඉන්නවා. මේ මට රස්සාව හම්බ වෙයිද? බොයි රස්සාව නැති වෙනවා. පිට ඉන්නේ උන් මේක ඇතුළට ආව. ඔව්. එහෙනම් උඹ වරෙන් ඇතුළට. කොහෙන්ද ඇතුළට එන්නේ? මෙහෙන් එන්නේ මේ වරෙන්. මේ අනවිදි හරි මාව නිකන් පැත්තකට අද්දනවා. ඒකනේ මගේ පැත්තෙන් වරෙන්. ඇත්තද? මේ කොහෙද මේ අමුතු සුරපුරක් වගේ? මේ ගොඩ නැගිලි ඔයාගේද? මගේ තමයි ගොඩ නැගිලි. කායික කියන්න එපා. පිටායිට කියන්න එපා. මේ ගොන් හරකා දන්නේ නැතුව ඇති. අපි දෙන්නට මේ දීලා තියෙන දඬුවම. මේක මේ රාජසිංහ රජුරන්ගේ කාලේ දඬුවමක් නෙමේ ගොන් හරකා දීලා තියෙන්නේ. මේ මූආ රජෙක් නෙමේ මහා ගොන් හරකෙක්. කොහොමද ජෝඩ? මේ ගොන් හරකා හිතනවා ඇති. අපි දෙන්න ගිරව් දෙන්නේ කියලා. ගිරව් ෂෝක්නේ. ගිරව් ෂෝක් වුණාද යකෝ? උන්ට මෙහෙම උඩ ඉන්න පුළුවන් කමක් තිබ්බට. අපි දෙන්නට ඉන්න බෑ නබන් මෙහෙම. වැටුනොත් බිමනේ. වැටුනොත් බිමනේ ඉන්න. අතට. මේ ගොන් හරකට එක තේරෙන්නේ නැහැ. හරකෝ! හැමදාම කට්ටු බලින්න බෑ. කට්ටු බලින්න බෑ. ඒත් එක දවසක අහුවෙනවා කියලා හිතේ තියාගන්න ඕනේ. අහුඩා අහුඩා. උඹ කතා කරපන්. කතා කරපන්. අර මාතම එකක් කියන්නම්. ඔව්. මේක රාජසිංහ රජ කාලේ දෙන දඬුවමක්. මේක නවීන ක්‍රමයට සම්පූර්ණයෙන් විරුද්ධයි. එහෙනම් මේක ප්‍රජාතන්ත්‍රවාදීට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ආරියපාල ආරියපාල නේද සර්? සමට කතා කරන්නේ මේ ලොක්කගෙන් අදසියෙන් පණිවිඩයක් මං. ඔව් සර්. මොනවද ඔව්? මොනවද ඔව්? මම මොනවද කිව්වද? මම ලොක්කවල් එනකන්. ඔව් සර්. මිනිහෝ මම මොනවද කිව්වද? මං ගිහලා එනකන් අර ඉන්ටර්වියුට එන මිනිස්සුන්ට ඉන්න කියන්නේ. මං ගිහලා එන්නම්. ඔව් සර්. මොනවද? තමසේ හිතුවද මම බියර් එකේ කියලා. ඔව් සර්. මොනවද වෙන්නේ? ඔප් නේ. අර මිනිස්සුම ඉන්න කියනවා. යනවා. ඔව් සර්. බලන්න. උඹ මොකද බලන් ඉන්නේ? බත් බලන්න. බලන්න. යනවා තමයි. නැතුව මෙතන බලා ඉන්න යා. බලන් ඉන්න. තෝ. හික නැල්ල. තෝ මගේ හැම රාජකාරියකටම ඇඟිලි ගහන්න එනවා නේද? උඹට මම ඔය වතුර මේසම ගණන් ආරච්චිලාම නාවන්නේ ඉක්මනට. ආරච්චිගේ අර්ධ ගෝලාකාර ශරීරය තුලින් විශාල දුගඳක් හමනවා. ਉਹ නාව පිරිසිදු කරමු. අනේ දෙයනේ. තමයි කලේ ගැලුවනේ. තොට එනම ගහන්න ඕනේ. තොට එනම ගහන්න ඕනේ. කවදද යකෝ හෙන ගැහුවේ? ගහන්න ඕනේ. ආ පොඩ ළඟට ආව නම් ආරච්චි ළඟට එන්න. තොපිව මම අවුරුද්දකට පහලට ගන්නෑ. තොපිය මං උල තියනවා. ගාගන්නේ. තොපිය මං හැම ගහනවා. මෙතනින් දැන් අපි පැනලා දුවමු. බයන්න එපා යකෝ. මෙතනින්? මෙතනින්? අපෝ මට බෑ. බය නොවෙනු මිගෙල්. මරණාසටි මම පෙන්නමේ. ඔන්න බලපිය. මගේ පට්ටම ප්‍රවේශම් කරගනිය. අනේ උඹේ දඬුවම මොකද කියන්නේ කොහොමද? අනේ මං අභව ප්‍රාප්ත උනාද? මම බලපයි. අනේ මොකද ඉවරේ? අනේ එහෙම කියන්නේ පා පශ්චාත් ප්‍රදේශයේ කියපන්. හරි හරි. බලපන් පශ්චාත් ප්‍රදේශයේ කොහොමද කියලා. වනපන්. හරි හරි. ඕනෝ නෝ. දීපන් දැන් උඹ ඒක වනන්න. ඔන්න මේක මගේ අක්මාව පෙදස. කලාගෙන අනේ. ඇදරපන් ඇදරපන්. දුවපන්. මගේ සුසුන්නාව කෝබන්. මේ දුවපන්. පුෂ්පා. අනේ. මම බය වෙච්ච තරමක් ගෙන ආවා පවුඩර් සාපුවක් මම රූම් කියලා බොනිටිට මාගේ තඩියාකෝ තඩියා අම්පාකෝ ආ තාත්තා ගමන ගියා එන්න ඇතුළට
එනවා මං ඇතුළට දැන් පිරිසිෙන් අල්ල නැඟට මොකද්ද වගේ මගේ රූපේ බලාලා පුෂ්පවෙන් කෝ ආදරි අපි බඳිමු කසාදේ කැමති උනත් මං මගේ පියා කැමති නෑ කැමති උනත් මං මගේ පියා කැමති නෑ අනේතෝගේ පපා එනවා පපා ආවා අදත්තරේ උනා පපා ආවා වැඩේ කෙලවුනා මම යන්නට යනවා පපා එනවා වරෙන්කො පප්පේ පපා ආවා පපා ආවා මගේ පපා ආවා පපා ආවා තොන් කගුල කඩනවා කඩන්නට එපා මට තුවාල වෙනවා තොග හොම්බ තලනවා තොග දෙල්ල කඩනවා කඩන්නට එපා ලැජ්ජා හිතනවා මම යන්නට යනවා මම යන්නට යනවා මම යන්නට යනවා අනපත කලපන්න සමහර වෙලාවට මුන්දෙන්න කැලේ හැංගිලා ඉන්න පුළුවන් බලාගෙන යන්න හරි ටිකක් කල්පනාවෙන් දෙපැත්ත බලාගෙන ඉස්සරහටම යන්න ඔවුන් හරිම ලෝකෝත්තර දෙනෙක් කට්ට කෛරාස්ත්‍රිකව දෙන්නේ කොහොම හරි අද කොටු කරගන්න ඕන ඔව් නැත්තම් මෙච්චර කාලයක් ඔවුන් හැංගිලා ඉන්නේ කොහමද මේ වෙලෙන් එහා පැත්තේ නැත්නම් බුරප බුරප කොහොම හරි ඔල්ල ගන්න ඕන නවතන බ්‍රේක් නෑ බ්‍රේක් නෑ බ්‍රේක් නෑ අල්ලන්න බා ඔය ඉස්සලා දෙන්න නේද මිගලොයි දනියලොයි කියන්නේ නෑ නෑ එහෙම අහලා තියෙනවා තමයි නමුත් මෙතන තියෙන මේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන මහා බයිසිකල් ධාවනයේට පුහුණු වීමක් පමණයි නේද එන්නකෝ මී ළඟට බාධක දිවීමේ මහා ඉසව්ව නේ ඔව් විස්තර ප්‍රචාර දෙන්නකෝ සරසෙන් එල්ලෙන් යා දවල් මිගෙල් මම නෙවෙයි වේ ඩැනියෙල් මම නෙමෙයි දවල් මිගෙල් මම නෙවෙයි වේ ඩැනියෙල් මම නෙමෙයි අපි යන්නේ යමු අපි මාරු වෙමු අපි මාරු වෙමු අපි පැනලා යමු මගේ කොම්පැනි මම ඔයාලට වැඩ දෙන්නම් මේගොල්ලන්ට වහපොන්න සිද්ධ වුණේ නේ නේ නෑ නෑ ගොවිරාල් නෙමෙයි යන්නේ මනිෂා කොයිරාල හරි හරි මොන පොල් පරාලුණක් තමක් නෑ ටයිපින් ෂොට් එකෙන් පුළුවන්ද දන්නේ නෑ සර් දන්නේ නෑ කිව්වා මේ ඔයාගේ වයස කීයද 18යි මට ඉක්මනට ගෙදර යන්න ඕනි ඉන්ටර්වයුවක ඉක්මනට ඉවර කරන්නකෝ හදිසි වෙන්න එපා අපි ඔයා ගන්නවමයි මම ඉන්ටර්වයුවක පාස් නේද මම ගෙදර යන්නද මේ ඉන්ටර්නෙට් දන්නවද මොකද්ද සර් ඉන්ටර්නෙට් කොණ්ඩෙට දාන්නේ නැද්ද නෑ අර මදුරුවන්ට දාන්නේ අන්න ඒවා මේ කණ්ඩ දන්නවද කණ්ඩ ඔව් මගේ දෙවනි බබාට කිරි දෙන්න මං ගිහිල්ලා එන්න මොකක්ද දැක උනේ හොඳට හිටියා නේද බලමු අතුරු ගහලා අනික කොහෙද ගියේ
හරි කොහෙද ගියේ අන්න කොහෙද ගියේ මන් මන්ද නෝගේ මැෂිනා වෙන්නේක ඔව් අදින්ද මම මුකුරට මහත්ය කියන්නේ ආ මචෝ මගේ මැෂිනෝ වරෙන් රාකට ගහන්න කවුද මේ වනේ පාරෝල් ඇදෙට කැපුවේ හුප් හා දුනමනේ ගුණකරණ්‍යා ජීවි බෝව උස්සකමනේ මුකුණු මුනාස අස්සකමනේ අඩේ අස්සකි මුරා සිකි සිකි මුරා මචෝ ඈ හ්ම් ටිකිරි උඹ මේ වනේ පළවල කඩනවද දර නෙලනවද මගේ ටිකිරි ආ ටිකිරි උඹලා මේ මහ වනේ දර නෙලමින් පළවල කඩනවද හරි දර ටික හොඳට නෙලහල්ලා හොඳ ටිකිරි මලකෝලා මලකෝලා මිච්චර කාලයක ආදරිකර උමම කොළම අපෝචියෝ මෙතන ඉතින් බීගෙන ඇවිල්ලා ආ ඔව් ඔව් මොන් බීලා මොනවද බිව්වේ මොනවද ඉතින් රාණි ආ මොන් බිව්වේ උඹට තියෙන ආදරේ එකතු කරලා කැටි කරලා මිරි කරලා යුස මේ ලව් කැටේට දැම්මා දැල කනත්තලා පානේ කෙරුවා මගේ ඇඟ ඇතුලේ ආදරි කැලක් තෙනවා දෙන්න පියේ දෑතටුවේ මොක කරි දෙන්නකු හෝබි තාත්තා පොල්මුද්දෝ අපුචියෝ තො දැනගෙනින් තොකි තාත්තා තෝ කෑවේ කොම්ම රාහුලත් අපුචියෝ වර කිරි හොඳා යකෝ මේක තියාගන්නකො අනේ අනේ බුදුන් දැක නිවන් දැකින්න ඕන පියාණෙනි මේ යහපත්කම ගැන කිව්වේ ආ තෝ ලබු කැටේ මගේ අතට දීලා තෝ දුවත් එක මොනවද යකෝ කතා කරන්නේ හා මොකද මේ මොනවද මේ උඹ ලොකේ උඹ දැනගන්නේ උඹ නෙමෙයි ලොකා මගේ මසිනා මගේ මසිනා මේ කැලේට ලොකා මට හිතුවත් මං කැලේ හෙට විකුණනවා තොට දෙන්නේ නැ යකෝ උඹ වයස කීයද නම් කියපන් කෙල්ලගේ වයස කීපිය 18යි 18 න හොඳ ගන්න මට තනි තිරණ ගන්න පුළුවන් උඹ දැනගන්නේ උඹ පියෙක් වශයෙන් කෙල්ලව හදන්නේ නැති මම මට පුළුවන් තිරණයක් ගන්න දැන් කැඳන් යනවා වරෙන් කෙල්ලේ